ஐவான் தனுஷ் டாக்ஸ் பால் நேமோட்டோ மங்க ஐவான் கேல பிலிகன் லபுதுமா ஐவான் ජෝතිර්වේදි ආචාර්ය චාපා වන්‍යාරච්චි මහත්මයා දීර්ඝ කාලයකට පස්සේ ඔන්න අලුත් අවුරුද්ද ලබන්න හාහා පුරා කියලා තව දවස් ගණනයි නැකත් වලට තව පැය ගණනයි තිබෙන්නේ. එහෙම තියෙන වෙලාවක අපි ආව සාකච්ඡා කරන්න. මොකද දැන් චාපා මහත්මයා ගත්තට පස්සේ මේ සියලු නැකත් ඒත් එක්කම මේ රාශි සංක්‍රාන්තිය මේව ඔක්කොම මේ ග්‍රහ තාරකා මේ සම්පූර්ණ විස්තරය ගත්තට පස්සේ මූලිකත්වයේ ලැබෙනවනේ ජ්‍යොතිෂයට. හැම එකම සඳහන් වෙන්නේ ලිතේනේ මේ නැකත් ටික. එතකොට මේ මුළු රටම එකම නැකතකට තමයි මේ වැඩ කටයුතු ටික කරන්නේ. එහෙමනම් ජ්‍යොතිෂයත් එක්ක බැඳිච්ච ලොකු කතාවක් මේ තුල තියෙනවා වෙන්න පුළුවන්. සූර්ය මංගල්‍ය, හෙළේ සූර්ය මංගල්‍ය. මොකද්ද අතර මේ සූර්ය මංගල්‍ය කියන්නේ? ඇයි මෙහෙම සූර්ය මංගල්‍යයක් අපි සමරන්නේ? මෙහි තියෙන නැකත් මෙයාදී වශයෙන් මේක මේ ලොකු සංකීර්ණ මාත්‍රිකාවක්. හැබැයි මම ලොකු ප්‍රශ්නයක් ඔබතුමාට දෙනවා. මොකද්ද මේ සූර්ය මංගල්‍ය කියන්නේ? ජ්‍යොතිෂයට අනුව සහ ඔබතුමාගේ දැනුමට අනුව අපිට විග්‍රහ කරන්නකෝ. ඔව්, ප්‍රථමයෙන්ම ලබන්නව නවසර ඔබතුමාටත් ඇතුළු ලෝකාසු සියලු දෙනාට සුභම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ ප්‍රශ්නයක්. ඇත්තම ජෝස්සය තියෙන ප්‍රධානම දේ තමයි නැකත්. නැකත් ශාස්ත්‍රයෙන් තොරව ජෝස්සයක් අපිට කතා කරන්න බෑනේ. ඉතින් එතනදී අපි කිහිපයක්ම තියෙන මේ ගොඩක්ම මේ සූර්ය මංගල්‍ය කියන්නේ මොකද්ද කියලා අපි සංක්ෂිප්තයක් විතර ගත්තොත් එහෙම මේ ග්‍රහතුමන්ල අතර ඇතිවෙනව කතන්දරයක්ම තමයි. ඉතින් විශේෂයෙන්ම සූර්ය මංගල්‍ය අපේ ඔන්න අප්‍රේල් 14 වෙනිදා තමයි අපිට හැම වතාවකම වගේ ලබන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම මේ සූර්යයා නිරන්තරයෙන්ම රාශියෙන් 12කට හැම මාසෙකම යනවා. එක මාසෙක පමණක් නෙවෙයි. ඉතින් මාසෙ මාසෙට හැම රාශියකට මෙනවා. ඉතින් මේ සුවිශේෂී දවස තමයි මේ අප්‍රේල් මාසේ. දල වශයෙන් 14, 15, 16 වගේ දිනයක අනිවාර්ය සෑම මාසෙක මේ සූර්යයා තවත් රාශියකට අනිවාර්ය මාරුවීමක් වෙනවා. මේක ජෝසෙද්දී අපි කියන්නේ සූර්ය සංක්‍රාන්තිය කියන වචන තමයි අපි මේකට භාවිත කරන්නේ. ඉතින් ඔය මං කියන සූර්ය සංක්‍රාන්තිය 12ක් අවුරුද්දට සිදු වෙනවා. ඉතින් අවුරුද්දේ පළවෙනි සූර්ය සංක්‍රාන්තිය සිදු වෙන්නේ ජනවාරි මාසේ 14 වෙනිදා. මේක අපි කියනවා තයි පොංගල් කියලා. මේක විශේෂ සූර්ය මකර රාශියට පැමිණීම තමයි අපි මෙතනදී කතා කරන්නේ. සූර්යාගේ පළවෙනිම ඔන්න පළවෙනි මාරුවීම. ඉතින් මේක විශේෂයෙන් ඉංග්‍රීසි මාස ක්‍රමයට කිව්වොත් එහෙම ජනවාරි මාසෙ විදිහට ගන්නෙ ජනවාරි පළවෙනිදා විදිහට. සිංහල ක්‍රමයට ගත්තොත් එහෙම ජනවාරි 14 වෙනිදා විදිහට තමයි අපි ආරම්භය පටන් ගන්නෙ. ඔය මං කිව්ව පෙර කිව්ව තයි පොංගල් උත්සවය. මේකත් ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේකත් අර සූර්යයා ගමනත් එක්ක වෙන දෙයක්. මේ අප්‍රේල් ලබනවා වගේම ඉතින් ගැන තවත් අපිට කෙටි කිව්වොත් එහෙම ගොඩක් වෙලාට ඔබට පුළුවන් කැලෙන්ඩරේ බලන්න. ගොඩක් වෙලාට 14 දිනේ හැම මාසෙකම නිවාඩු දවසක් විදිහට සම්තුහන් වෙන්නේ 14, 15, 16 තුන. විශේෂ රවි මකර රාශියට පැමිණීම ජනවාරි 14 වෙනිදා හින්දි බැතිමත තයි පොංගල් උත්සවය පවත්වනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් ඔයාලා බලන්න හැම අවුරුද්දකම අර මම පෙර කිව්වා වගේම 14, 15 දිනේ අනිවාර්යයෙන්ම පෙර කිව්වා වගේම ඒක කැලෙන්ඩරේ නිවාඩු දවසක් විදිහට තමයි සැලකෙන්නේ. මේක ජෝස්සේ ඊටම විශේෂී අවස්ථාවල්. ඒ වගේම අපිට තවත් කියතේ සිංහල අලුත් අවුරුද්ද උදාව කියන්නේ රාශි චක්‍රයේ අවසානම රාශිය වෙන මීන රාශිය. මීන රාශිය සිට මුල් රාශිය වෙන මේෂ රාශියට මේ සූර්යාගේ පැමිණීම එහෙම නැත්නම් සංක්‍රමණය වීම තමයි අපි මෙන්න මේ අපි මේ ඉදිරියට සමරන්න බලාපොරොත්තු වෙන නව අලුත් අවුරුද්ද ඉදිරිය කියන්නේ. තවත් අපි හරියට මේ ගැන කතා කරත්තේ මීන රාශි රේවති නැකතේ හතරවන පාදයේ සිට මේෂ රාශියේ අස්සිද නැකතේ පළමු පාදයට මෙන්න මේ සූර්යාගේ පැමිණීම එහෙම නැත්නම් සංක්‍රාන්තිය තමයි අපි ඔන්න නව වසර විදියට සලකන්නේ. ඉතින් මේකේ තවත් අපිට ගන්න පුළුවන් මේෂ රාශියයි මීන රාශිය අතර තියෙන මෙන්න මේ බැඳීම තමයි මේ සූර්යාගේ පැමිණීම තමයි විශේෂයෙන් මේ කියන්නේ. විශේෂයෙන් මීන රාශියයි මේෂ රාශියයි රේඛාවකින් හරියට වෙන් කරොත් රවිගේ හරි රවි ශරීරයක් ඉදිරිය ගත්තොත් හරියටම මීන රාශි නම් මේෂ රාශියට ඒමට පැය 12යි මිනිත්තු 48ක පමණ කාලයක් ගත වෙනවා. හරිද? එතකොට සූර්යා මීන රාශියේ මේෂ රාශියට සම්පූර්ණයට ගෝචරයට එන්නට තමන්ට නතු කරගන්නට පැය 12යි මිනිත්තු 48ක් ගත වෙනවා. මම මේ ගණන් මිනුම් ටික කියන ඉස්සරහට කොහොමද මේක අපි නැකට් එක හදන්නේ කියලා. රවිගේ ප්‍රමාණය හරි අඩක් වන්න මේෂ රාශියට ඇතුළු වෙන 6යි මිනිත්තු 24යි. මේක දෙකට බෙදුවාම එහෙමයි එන්නේ. හරිද? මං අර පෙර කිව්ව ගාන දෙකට බෙදුවා 12යි 46 දෙකට බෙදුවාම 6යි පැය 6යි මිනිත්තු 24ක් තමයි ගත වෙන්නේ ඔන්න හරියටකට ආපු අවස්ථාව. මෙන්න මේ අවස්ථාවට අපි තමයි අපි කියන්නේ නොනගතය කියලා. විශේෂයෙන්ම මීන රාශිය ටික පළමු රාශිය වෙන මේෂ රාශියට පැමිණීම රවිගේ ගෑවුණු මොහොත තමයි අපි ඔයදම පෙර කිව්වා වගේම නොනගතය කියලා කියන්නේ. ඉතින් ගොඩක් අය කියන මෙතනදී නැකතක් නැති අවස්ථාවක් කියලා කියනවා. මේක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒ අවස්ථාවේ නැකත් තියෙනවා. සුබ මුහූර්තයෙන් තමයි පැමිණෙන්නේ නැත්තේ.
ඇති ඔන්න ඉදිර තමයි අපිට ඕක ගැන විශේෂම කියන්න තින්නේ. විශේෂම මීන රාශි නම් මේෂ රාශියට පැමිණීම 12:48ට ගත වෙනවා කියලා අපි කිව්වා. දැන් මෙතනදි වෙලා තියෙන්නේ හරි අඩයි මෙතන පැමිණේ. දැන් මම දෙතුන් පාරක් මේක කියනවා. මේක ඉස්සරහට හරි වැදගත් වෙනවා අපිට. හරිද? මේ සූර්යා මේ දෙකෙනම ආවෙත් නැති කාලේ තමයි. ඇවිල්ලත් නැහැ, නැවිල්ලත් නැහැ. 12:48 ඔන්න ආපහු දෙකට බෙදා ගන්න. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි අපි නොනගත කාලය ලබනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම කියන්නේ මම පෙර කිව්වා වගේම නැකත් නැති කාලයක් කියනවා. මේක ඇත්තටම නැකත් තියෙන අවස්ථාවක්. මේක සුබ මොහොතයි මෙතනදී නැති වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට තවත් මේක ඉදිරියට බලාගෙන ගියොත් එහෙම රවි මේෂ රාශියටයි මීන රාශියටයි ආවෙත් නැති කාලය ඉදිරියට නම් අපිට ඔක් ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම 2023 අප්‍රේල් මාසේ 14 වෙනි සිකුරාදා උදේ 8:35ට තමයි නොනගතේ ලබන්නේ. පූර්ව පුණ්‍ය කාලයේ විදිහට තමයි අපි ඔය 8:35 ගන්න. හරිද? එතකොට 14 වෙනි සිකුරාදා පූර්ව පුණ්‍ය කාලයේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ කියන්නේ රවි මේෂ රාශියේ ගෑවුණු වෙලාව තමයි මේ 8:35 කියලා කියන්නේ. එතකොට රවි මේෂ රාශියේ ගෑවුණු වෙලාව තමයි මේ 8:35 කියලා අපි කියන්නේ. එතකොට රවිගෙන් හරි අඩක් ආපු වෙලාව ඔන්න අපි එකතු කරගන්න එනවා. ඒ කියන්නේ 8:35 කියලා මං කිව්වා අපේ පුණ්‍ය කාලය. උදේ 8:35ට අපි එකතු කරගන්නවා විශේෂම 6:24 අර හරි අඩක් ආපු වෙලාව. හරිද? ඒ කියන්නේ මේෂ රාශියේ මීන රාශියේ දෙකේම හරි අඩක් ඉන්න වෙලාව 6:24. එතකොට 8:35ට 6:24 ඔබ එකට එකතු කරගන්න ඕනේ. එකතු කරලා බලන්න ඔබට එන උත්තරේ කීයද කියලා. එතකොට මා මෙතෙක් කියලා කියාගෙන ආපු ගන්තමේ කර්මයක් නැවතත් මෙන්න මෙතනදී ඔබට එනවා. විශේෂම 14:59 විදිහට ඔබට එකතුවක් එනවා. 14 කියන්නේ නාවක පැයවලින්, සිංහල පැයවලින් කිව්වොත් එහෙම 2:59ට 8:35 6:24 එකතු කරගහම 2:59 එනවා. එහෙමනම් ඔබට දවල් 2:59ට ඔන්න මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිත වෙලා තින්නේ. හරිද? මේක ඉතාම විශේෂ අවස්ථාවක්. ඒ විදිහට තමයි අපිට කියන්න තියෙන නව වසරේ උදාව සම්බන්ධව. ඊළඟට අපි ඊළඟ ටිකත් අපි කියන්නේ නැහැ. ඊළඟ කෙටියෙන්ම කියනවා දැන් ඉතින් අපි පෙර කිව්වා වගේම සිංහල අලුත් අවුරුද්දත් උදා වුණා. මේ අපර පුණ්‍ය කාලය තුළ විශේෂිත සුබ කටයුතු කිහිපයක්ම අපි සිදු කරනවා. මෙන්න මේ අපර පුණ්‍ය කාලය තමයි අපිට හොයාගන්න වෙලා තියෙන්නේ. එතකොට අපි කිව්ව සිංහල අලුත් අවුරුද්ද 2:59ට ලබනවා කියලා. ඒක ඕනම ජ්‍යොතිරිදී දන්නවා. එතකොට මම කිව්වා විශේෂයෙන්ම අපි මේෂ රාශියේ මීන රාශියේ අඩ හිටපු කාලය භාග්‍ය හිටපු කාලය 6:24 කියලා අපි ඉස්සෙල්ලා හොයාගත්තා. එතකොට 2:59ට 6:24 එකතු කරන්න ඕනේ. එකතු කරාම ඔබට එනවා 9:23 කියලා ඔන්න වෙලාවක්. 9:23. එතකොට අවුරුත් චාරිත්‍ර නැකත් අප්‍රේල් 14 වෙනි සිකුරාදා පූර්ව භාග 8:35 සිට රාත්‍රී 9:23 දක්වාම සම්පූර්ණම පුණ්‍ය කාලය විදිහට ඔන්න අපිට හොයාගන්න පුළුවන්. පැය 12:48 කාලයක් මේක පවතිනවා. මේ පුණ්‍ය කාලය ඔන්න හොමුදා පුණ්‍ය කාලයත් අපි හොයාගන්නේ. පූර්ව පුණ්‍ය කාලය පැය 6:24, අපර පුණ්‍ය කාලය පැය 6:24. ඉතින් අපිට ඔන්න ඉදිරිය තමයි අපිට මේ ගන්න ඉන්නේ. පූර්ව පුණ්‍ය කාලය පැය 6:24 නොනගතය සියලු වැඩ අතහර ඔබ ආගමික කටයුතු වල නියැලෙන්නේ කියලා අපි ජෝස්සේදී අපි එක සඳහන් කරනවා. සිකුරාදා 8:35 පූර්ව භාගයේ තමයි අපි ඔන්න අතරේ දෙවෙනියට අපි මේක හොයාගන්නේ. එතකොට අපර පුණ්‍ය කාලය පැය 6:24 අලුත් අවුරුද්දේ ඒ වෙනකොට උදා වෙලා ඉවරයි. අප්‍රේල් 14 වෙනි සිකුරාදා අපර භාග 2:59ට නවසර උදා වෙලා අවසానයි. අපිට ඒ විදිහට තමයි අපිට මෙන්න මේක හොයාගන්න වෙන්නේ. ඔහොම තමයි ඉතින් ගොඩක් වෙලාට අපි විශේෂ අවස්ථා කියන දේ තවත් ඉදිරියට අපිට මේක කතා කරන් ගියොත් එන්න අප්‍රේල් 14 වෙනි සිකුරාදා සියලුම නැකත් එකම ඉක්මනින්ම කියාගෙන එන්නම්. ආහාර පිසීම අපර භාග 3:29 තමයි කරන්න ඕනේ. විචිත්‍ර වන්නේ සැරසිලා දකුණු දිශාව බලා ලිබ්බැඳ දීකිරි මිශ්‍ර කිරිබතක්
තලහා විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද ඔන්න අපි සකස් කරගෙන මැනවි කියලා ඔන්න අපි කියන ජොස්සේදී. ඉතින් මේ 3:29 මට විශේෂයෙන්ම කියන්න පුළුවන්, මේවා ඊටාම සුවිශේෂී අවස්ථාවල් මේ ඉලක්කම් ගණන් හදන්නේ කොහොමද කියලා අපි ඉදිරි දිනකදී අපි කතා කරනවා. මේ ගැන අනන්තව කතා කරා, තනිකර ගණිතයත් එක්ක මේ කියන්නේ කියලා. ඉතින් 3:29 තාමත්ම සුවිශේෂී විදිහට තමයි මේ ජොස්සේදී මේ නැකත් කමිටු විසින් හොයාගෙන තියෙන්නේ. එතකොට ඔන්න ආහාර අනුභව කරන වෙලාව අපිට ගන්න පුළුවන්. මේක අපි දිශාව දකුණු දිශාව විදිහට ගන්න පුළුවන්. විචිත්‍රවන්නේ සැරසිලා අපරභාග 5:05 තමයි ඔන්න ආහාර අනුභවය කිරීමේ වෙලාව අපිට තියෙන්නේ 5:05 තර ලස්සන කතන්දරයක් එක්ක. ඉතින් ওই විදිහට තමයි අපිට තියෙන්නේ. ඊළඟ එකට අපි යනවා ඉක්මනින්ම හිස තෙල් ගෑම. හරිද? ඒතර අපි ශරීර සෞඛ්‍යනත් හිතනවා අපි අනවශ්‍ය විදිහට ආහාර ගන්න නිසා. ඉතින් ඉරිදා පූර්ව භාග 9:41 අපි දුඹුරු වර්ණය තමයි මම මෙතන යෝජනා කරන්නේ. ඒ වර්ණයෙන් අපිට ඔන්න දකුණු දිශාව බලා හිසරි මුල්පද්ද පයට නුගපද්ද තබා අපි කියනවා ස්නානය කරන්නයි කියලා. මේ මේ විශේෂම නානු වර්ග හදන හැටි අපි දන්නවා අපේ පැරණියයි. ඉතින් මෙන්න මේවා හදලා ඉවරලා අපිට ගාලා ස්නානය කරන්න පුළුවන් නම් ඔන්න ගොඩක් හොඳයි. ඉතින් ඔන්න අපි අවසානම එක විදිහට එනවා රැකී රක්ෂා සඳහා ඔබට පිටත් වෙන්නට කොහොමද තියෙන්නේ කියලා. අප්‍රේල් 17 වෙනිදා සඳුදා පූර්ව භාග 6:28ට රැකී රක්ෂා සඳහා පිටත් තියලා යන්න පුළුවන්. ඔබට සුදු පැහැති වර්ණය තමයි යන්න තියෙන්නේ. ඒ වගේම කිරි මිශ්‍ර බතක් හා කැවිලි වර්ග අරගෙන දකුණු දිශාව බලා ඔබට පිටත් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ නැකත් ගැන කතා කරන්න වෙන්නේ. හරි, මං හිතන්නේ චාප මහත්තයා මේ විදිහට අපිව දැනුවත් කර අලුත් අවුරුද්දේ ලග්න ටික ගැන. විශේෂයෙන්ම අද අපි මේ වැඩසටහන දාන්නෙත් එකයි. දැන් තව පැය කිහිපයකින් මේ සමහර ලග්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මෙතන අත්‍යවශ්‍යම නැකත් ගැන තමයි ඔබතුමා සඳහන් කරේ. මීට අමතරව තව තව නැකත් තියෙනවා. අර පළවෙනි නැකත විදිහට සමහරක් වෙලාවට ওই තියෙන කුණුමුත් අපි දීම ආදි වශයෙන් ඔන්න ඔය ආදි වශයෙන් ගත්තට පස්සේ නැකත් ලයිස්තුවක් තියෙනවා. හැබැයි අවශ්‍යම වෙන අත්‍යවශ්‍ය නැකත් ටිකක් ගැන තමයි මේ විදිහට සඳහන් කරේ. දැන් ඇත්තටම චාප්මත් මේ ජ්‍යොතිෂ්‍ය ගැන කතා කරද්දී නැකත් වලට මුල් තැන දෙනවා. හරි, දැන් අපි පුණ්‍ය කාලය ගැනත් කතා කරාට පස්සේ හැමෝම වැඩ අතහැරලා පින්කම් වල එහෙම නැත්නම් පුණ්‍ය කටයුතු වල දෙන්න නොනගතේ වැඩ කරන්නේ නැහැ කවුරුත්. ගෙදරකින් එළියටවත් බඩු ටිකක් කිසිම දෙයක් ගන්නෙ නැහැ කියන අදහස තමයි තියෙන්නේ. දැන් මේ වගේම නේද මේ රාහු කාලෙත්. රාහු කාලෙටත් හරි බයයි මිනිස්සු. නොනගතේ වගේම නේද මේ නොනගතේ රාහු කාලයයි කියන්නේ දෙකම එකක්ද? මං කියන්නේ මේ පටලව ගන්න එපා. අවුරුද්ද දවසේ තමයි නොනගතේ ඉඳලා තියෙන්නේ. නමුත් මේ සමානකම් තියෙන හින්දා මං අහන්නේ මොකද්ද මේ රාහු කාලය කියන්නේ? හරි, රාහු කාලය ගැනත් මං කියන්නම්. ඒතර නොනගතේ ගැන කතා කරා. මේ නොනගතේදී නැකත් නැහැ කියන කතාව තනිකර බොරුවක්. මේක නැකත් තියෙනවා සුබ මොහොතයි නැත්තේ. මොකද නැකත් හැදෙන්නේ චන්ද්‍රයාගෙන් පමණයි. චන්ද්‍රයා දෙවෙනි වෙන්නේ සූර්යයාට පමණයි. අපි කියනවා මව්කාර ග්‍රහය තමයි චන්ද්‍රයා, පියකාර ග්‍රහය තමයි සූර්යයා. ඒතර සූර්යයා යම් අබැද්දියක ඉන්න වෙලාවට තාත්තා ප්‍රශ්නකින්දදී අම්මට එකේ එළියක් එන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාව අපි විශේෂම සූර්යයා මේ අවසාන රාශිය මීන රාශිය මේෂ රාශිය මැද ඉන්නකොට හරි අඩක දෙපැත කකුලේ තියනකොට මුකුත් කරන්න එපා කියලා කියනවා. ඒ වෙලාවේ තාත්තා ප්‍රශ්නකින්දදී අම්මට කිසි හයියක් නැහැ එතනදී. මොකද චන්ද්‍රයා විසින් පමණයි නැකත් හදන්නේ. ඒ නිසා තමයි ඒක කියන්නේ රාහු කාලය ගැන යහුවේ. රාහු කාලය කියන්නේ විශේෂම රාහු කියන නම දුන්නට මෙතනට රාහු කියන්නේ මේ සර්පග්‍රහයන් දෙන්නගේ එක්කෙනෙක්. රාහු සහ කේතු කියන සර්පග්‍රහය මේ දෙන සෞරග්‍රහ මණ්ඩලය නැහැ. මේගොල්ල මේ පෘථිවියයි චන්ද්‍රයාගේ සෙවනැල්ල වැදිලා මේ දෙපැත්තේන ඡායාවන් දෙකට ඡාප දෙක තමයි අපි මේ ඡායාග්‍රහයන් කියලා හඳුන්වන්නේ. විශේෂයෙන්ම මෙතන රාහු කාලය කියලා රාහු ගැන කතා කරාට රාහු කාලයට කිසිසේත්ම රාහු අදාළ වෙන්නේ නැහැ. මේ කියන්නේ රාහු කියන්නේ අපි දන්නවා අපි දීලා තියෙන හිස නාග හිසක් තිනකොට අපි දන්නවා සිතන පතන සිතුවිලි එතරම් බුද්ධි ගෝචර දේවල් නෙවෙයි හිතන්නේ. ණයෙක් හිතන විදිය මනුස්සෙක් හිතන විදියත් එක සාපේක්ෂව බලනකොට ඉතාමත්ම ලාමක සිතුවිලි. ඒවා කිසිසේත්ම අපිට වැදගම්යක් නැති දේවල්. මෙතනදී අපි කියන්නේ චන්ද්‍රයාගෙන් තමයි මේ රාහු කාලය තියෙන්නේ. හරිද? චන්ද්‍රයාට සූර්යාගෙන් එන බලය වැහෙන වෙලාව. හරිද? දැන් අපි ඔකට හොඳම උදාහරණ තමයි සඳුදා දවස. සඳුදා අයිති වෙන සඳුදා දවසේ උදේ පාන්දර හිරු උදාවත් එක්කම චන්ද්‍රයාට මේ සූර්ය කිරණයන් හරියට පතිත වෙන්නේ නැතුව එහෙම ගැටලුවක ඉන්න ඉඳා ඔන්න සඳ දවසේ ඔබ දන්නවා ව්‍යාපාරයන් පාව වහනවා. හතාමාරි දැන් 9 වෙනකන් රාහු කියනවා.
එතර මොකද සඳුද චන්ද්‍රයට අයිති. එදා දවසේද චන්ද්‍රයට ඒ නැකැත් හැදෙන චන්ද්‍රයගෙන් පමණයි චන්ද්‍රයාට සූර්යාගෙන් ඒ කිරණයන් නිසයකර ලැබෙන්නේ නැති මොහොතේ ඒ වෙලාවට වැඩ කරන්න එපා කියනවා. නැකතක් නැති වෙලාවක්. ඇත්තරම මේකද භෞතිකවාදී උත්තර හොයන්න යන්න එපා. ඒ එතනදි උත්තර නැති වුණත් මේක පැහැදිලි වෙන දෙයක්. ඔබ කරලා බලන්න රාහු කාලේ කරන වැඩ ඔබ 100ක් කරොම පැහැදිලිව දන්න අනිවාර්යෙන් 70ක්වත් ඔබට පාඩු වෙනවා. ඉතින් අර රාහු කියන්නේ මොලේ නැති ග්‍රහතුමන් කියලා අපි කියනවා. ඒ නිසා ඒ වෙලාවට කරන වැඩ අර මොලේ නැති කෙනෙක් කරා වගේ. ඉතින් අර ආයෝජනෙන් ගා ආයෝජනය පැටලෙනවා. මේ රාහු කාලේ කොට පැහැදිලිව මතක තියාගන්න ඕනේ රාහු මේකට අදාළ නැහැ. මේක චන්ද්‍රයාගේ ප්‍රශ්නයක්. රාහු කාලය ගැන ඒ විදිහට සඳහන් කරා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඔබතුමා කිව්වා වැඩ 100ක් ගත්තොත් 100න් කීයද සාර්ථක වෙන්නේ කීයක් අසාර්ථක වෙනවද කියලා. ඒ වගේ පණිවිඩයක් මං හිතන්නේ ආදි මුතුන් මිත්තෝ මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඇති. ඒ හින්දා වෙන්නේ නැති ඉතිහාසයේ ඉඳන් මේක ජන ව්‍යවහාරය තුළ හෝ ජ්‍යොතිෂ්‍ය තුළ හෝ රාහු කාලය කියන එක මේ විදිහට සටහන් වෙලා මේ අදටත් ජනතාව අතර මේ විදිහට සිද්ධ වෙන්නේ. හරි, අපි දැන් චපමත්ය ගත්තට පස්සේ අපි නැකත් ගැන කතා කරා. රාහු කාලය මේ නොනගතේ මේ අවුරුද්දත් එක්ක ජ්‍යොතිෂ්‍යට ලොකු මෙහෙවරක් ඉදලා තියෙනවා. හැබැයි දැන් මේ සල ජෝතිෂ්‍ය ගැන තවත් පැත්තකින් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ තව දින කිහිපෙකින් ගුරුමාරුවක් එනවා. මේ ගුරුමාරුවට කට්ටියලා හිලයිලා ඇස් වෙනවා. මේ ගුරුමාරුවත් එක්ක තමන්ගේ ලග්නෙට කොහොමද විශේෂයෙන්ම වෙන්දට දැන් අප්‍රේල් කියලා ගත්තට පස්සේ හැමෝම අලුත් අවුරුද්දේ ලග්න පලාපල විස්තර එක්කොල් ඉතෙන් හෝ එහෙම නැත්නම් වෙන මාධ්‍යයකින් හෝ හොයනවනේ තමන්ගේ ලග්නෙට කොහොමද මේ උදා උනා වූ අපි හැමෝම කියන්නේ සුබ අලුත් අවුරුද්දක් කියලා. මේ උදා උනා වූ සුබ අලුත් අවුරුද්ද තමන්ගේ ලග්නෙට තමන්ගේ ජීවිතයට ඊළඟ අවුරුද්ද එනකන් කොහොමද ගත වෙන්නේ කියලා හැමෝම උනන්දු වෙනවා. චාපමාත්‍ය මම ඒ හින්දා ඔබතුමාට අර ටිකක් විස්තර වැඩි ප්‍රශ්නයක් යොමු කරන්න කැමති. මම හිතන්නේ ඔබතුමා පිළිතුරු ලබා දෙයි. මේ ගුරු මාරු මේ ජ්‍යොතිෂ්‍ය මම හිතන්නේ අපි පලාපල විස්තර නෙවෙයි. තවත් දෙයක් අහලා මේ කොන මාසයක් කියලාත් එහෙම ඒවත් තියෙනවා. ඔව්, මේ මිනිස්සුන්ගේ හිතවල නොඑක් ප්‍රශ්න තියෙනවා. එතකොට මේ අප්‍රේල් වලින් පස්සේ අපිට විදේශගත වෙන්න පුළුවන් වෙයිද? අපිට ධන වාසනාව තිබේද? ව්‍යාපාරික දියුණුව තියේද? මේ ආදි වශයෙන් නොඑක් ප්‍රශ්න තියෙනවා. මේ ලග්න වලට හොඳයි, මේ ලග්න වලට අපලයි, ඔන්න ඔය ආදි වශයෙන් පණිවිඩක් තියෙනවා. ඒ හින්දා චාප්මාත්‍ය අපිට සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්නකෝ. මේ ගුරු මාරුව, මේ අලුත් අවුරුදු උදාව, මේ සියලු දේවල් එක්ක ලග්න පලාපල විස්තරයක් නෙවෙයි, සුබ ලග්න තිබෙනවාද, මේ වගේ බලපෑම් තිබෙනවාද, ඒ ආදි වශයෙන්. හරි, ඔක ප්‍රශ්න දෙක තුනක එකතුවක් ඉදිරිය නැවි. හරි, එතකොට දැන් මෙතනදී අපි මුලින් බැලුව විදේශගතයින් ගැන බලද්දී විශේෂයෙන්ම හතරවැන්න චර රාශියක් නම් චර තිර උභය කියලා අපේ රාශි තියෙනවා. ඉතින් මේකේ චර රාශියක් හතරවැන්නේ රාහු සමග ඉදලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔහු විදේශගත වෙනවා. ඉතින් චර තිර උභය කියන්නේ ඔබේ ලග්නේ මොකක්ද කියන එක හොයාගන්න වෙනවා. එතන අපි ලග්න ටික තමයි මුලින් ලියා ගන්න වෙනවා. තුනකට ලග්න ටික මේෂ, ඍෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, උච්චික, ධනු, මකර, කුම්භ, මීන. ඔන්න ඔක තුනකට ලියන්න. හරිද? ඒ ලග්න ටික තුනකට ලියලා උඩින් දාන තිර අපේ දැන් තියෙනවානේ තුනකට අපි ඔක බෙදාගත්තනේ. චර රාශි, තිර රාශි, උභය රාශි. ඔය තුන ලියලා ලග්න තුන පිළිවෙලට පිළිවෙල පෙළි හතරකට එනවා ලග්න 12. ඒතර ඔබට හොයාගන්න පුළුවන් තිරද, චරද, උභයද කියලා. හරිද? ඉතින් ඒවැ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලොකු කතාව මම කියනනම් හතර වෙන්නේ මෙන්න මේ චර රාශියක් ඉන්නවනම් රාහු සමග එකතුලා අනිවාර්යම විදේශගත වීමේ හැකියාව තියෙනවා. ඊළඟට ග්‍රහ මාරුන් ගැන අහලා තියෙනවා. ඔබගේ ලග්න, ඔබගේ කොටුවල මේ එක භාවයක අංශක 30ක් තියෙනවා. මේක අපිට හොයාගන්න පුළුවන් නවාංශ කේන්ද්‍රය තමයි. මේකදී අපි බලන්න කොයි නවාංශකයේද ඔබගේ මේ ග්‍රහතුමන් පිහිටන්නේ. හරිද? ඒ අනුව බලපරාක්‍රමය වෙනස් වෙනවා. එදාක පොදුවේ අර්ථකථනයක් කරන්න බෑ. අපි හිතුවතේ මීන රාශිය කිව්වහම 12 වෙනි කොටුව එක අංශක එතන 30කට බෙදෙනවා. එතන කලාගෙනත් අපි කතා මෙහෙම අපි මීට කලින්ම මේ ගැන කතා කරලා දිනවා. මේ 12 කොතන දින්නේ කියන නොදැන අපිට මේක කතා කරන්න බෑ. ඒක තියෙනවා නවාංශ කේන්ද්‍රයේ භාව කේන්ද්‍රණල එක සඳහන් වෙනවා. ඒ අනුව තමයි මොන ග්‍රහය මාරුණත් ඔබට අනිසි අනිටු ප්‍රතිඵල අරගෙන ඉන්නේ නැහැ. ඔබගේ ඒ ග්‍රහතුමන් ඉන්න ස්ථානය බලන්න ඕනේ. අපි ඉදිරියේදී මේ ග්‍රහ මාරුන් ගැන පැහැදිලිව වෙන වෙනම කතා කරමු. එහෙනම් ඒක තරම්ම ඔබට බලපාන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හැමෝටම මේ ලග්න පලාපල ගතනේ අපිට කරන්න බෑ. මීට පෙර කළත් අපි ඒක නැවතුනේ එකයි. ඒක ඒ ඉන්න භාවයේ හරියාකාරව නැතුව අපිට ඒක කරන්න බෑ. ඊළඟට අපි ප්‍රශ්න මොකක්ද දන්නේ සමේ? සාමාන්‍යයෙන් අර අපි පොදුවේ ගත්තම සුබ ලග්න මොනා හරි තියෙනවද? අසුබ ලග්න මොනා හරි තියෙනවද? ඒ ලග්නයන් පිහිටන භාවය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් තමන්ගේ නොලෙජ් එක සහ තමන් ඒ කලමනාකරණයේ ජීවිතය එකතු කරගත්තොත් මේක ගොඩ දා ගන්න පුළුවන්. අපිට එක්කෙනෙක් කෙනාට පුද්ගලිකව කියන්න පුළුවන් ඔබගේ පවුලේ
ආචාර්ය ජෝතිරේදී ඔබ මුණ ගැහිලා අහන්න කොයි භාවයේ කොතන දින්නේ කියලා. එයා නවාශකයේ දැක්කම මම කියනවා. ඒ කොටු දෙකෙන් දෙවෙනි එක. එයා කියාවේ මෙන්න මෙතන ඉන්නේ මෙයා මෙන්න මේ වෙලায় හොඳ නැහැ කියන එක. ඒක කියන්න පුළුවන් එක්කෙනෙක් කරාට ඒක වෙනයි. ඒක පොදුවේ අපිට ඒක ගැන කතා කරන්න හැකියාවක් නැහැ. නමුත් ඔබගේ හඳහන පොඩ්ඩක් බලව ගන්න ඔබගේ ජෝතිරේදීට කියලා ඔහු කියාවි හෝ ඇය කියාවි කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් ඒක නවාශකෙන් තමයි බලන්න ඕන. පොදුවේ අපිට මේ ගැන කතා කරන්න හැකියාවක් නැහැ. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් චාප මහත්තයා අපි ගත්තට පස්සේ මේ අලුත් අවුරුද්ද කිරි ඉතරේ ඉතරටට සුබ වේ ඉතරටට මේ යන විදිහට. ඔව් මම හිතනවා ඉතින් රජය හොඳ වැඩ පිළිවෙලක් ගෙනියයි කියලා මම විශ්වාස ගන්නවා. ඉතින් අර ගොඩක් අපේ රටට ගොඩක් ණයබර වැඩි වෙලා තිනවා. ඉතින් අර හොඳ සේවා ආර්ථිකයක් එක්ක ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා රට ඉතාම ස්වයංපෝෂිත වේවි කියලා. ඉතින් පාලකයා කොහොම වුණත් රටේ ඉන්න මිනිසුන්ගේ හොඳ ආකල්පයන් තියෙන්න ඕනේ. රට කොහොම වුණත් විතර එයාලට බලපෑමක් වෙන්නේ නැහැ. අද මොකද ග්ලෝබල් ගෝලීයකරණයත් එක්ක බොහෝ අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවකට බැන බැන ඉන්නටදී අපි ක්‍රියා කරන එක තමයි බොහොම වැදගත්. මොකද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකත් අතේ තියෙනවා කියන්නේ ඕනතරම් ආයෝජන ලංකාවට ගෙනගෙන හැකියාව තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් තියෙන්නේ සේවාවන් සපයන්න සහ මේ එයාලා ව්‍යාපාර කරන්න ඒවට යාම මම හිතන්නේ අතර මොද්දයක් කියලා. සහ මේ පාලකයා යම් වැඩපිළිවෙලක් තියෙන. ඉතින් එතුමගේ කේන්ද්‍ර සටහනත් අපි ගාව තියෙනවා. ඉතින් එතුමා මීන ලග්නෙන් එන්නේ. මීන ලග්නෙන් සිංහ නවාංශකේ. ඉතින් ඔබතුමා මේ වෙද්දි රටේ නායකයා කේන්ද්‍ර සටහන පරීක්ෂණක පරීක්ෂා කළ ඉවරද? තියෙනවා මං එයාගේ. ලැබිච්ච මොන හරි පණිවිඩයක් තියෙනවද කියන්න පුළුවන්ද අපිට? මෙයා එන්නේ කේතුගේ අතුරු දශාවකදී. එතරම්ම හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. නමුත් රටට මේ වෙලාවේ හොඳ තත්ත්වයක් විදිහට මම දකිනවා ඒක. එයාගේ තියෙන දැනුම භාවිතා කළා කරන වැඩපිළිවෙල. නමුත් අපිට යම් යම් මත තියෙනවා. ඉතින් මේලා එයා විශේෂයෙන්ම එයා කේන්ද්‍රයේ වල සම්පූර්ණ අපි දවසක් කතා කරමු. අපි දවසක් කතා කරමු. දැන්ට අපිට ඉංගියක් දෙන්න පුළුවන්ද ජනාධිපතිතුමායි කේන්ද්‍ර සටහන් අනුව? අලුත් අවුරුද්ද සුබද. ඒ රාෂ්ට්‍රකයක් අරගෙන ඇවිල්ලා තින්නේ. කේතුගේ එයා අතුරුදශාවෙන් ඇවිල්ලා තින්නේ. ඉතින් නමුත් මෙයාට යෝගයන් පවා තිනවා. මාළවි යෝගයක් තරම් ඉන්නවා. ඉතින් ලග්න භාවයේ චන්ද්‍රයා මේ රවි ඉන්නවා, කුජ ඉන්නවා, සිකුරුත් ඉන්නවා. මේ තුන් දෙනත් එක්ක ඉන්න තීතාව ප්‍රකෝපකාරී ග්‍රහතමෙක්. එයාගේ ඔළුවට ඉන්නවා. ඉතින් එයා දරුණු තීරණ ගන්න පුළුවන් නායකෙක්. සහ මෙයාගේ මේ මාළවි කියන යෝගයක් තියෙනවා. ගුරුහංස යෝගයක් තියෙන නායකෙක් කියන්න පුළුවන්. නමුත් එයාගේ යම් ගැටලුවක් තියෙනවා ඒ කේන්ද්‍ර සටහනේ. එයා ඇවිල්ලා තින්නේ ඒ රාෂ්ට්‍රකයකින්. මේක අපිට මේලා අදාළ නැහැ. අපි සම්පූර්ණ විස්තරය දවසක් කතා කරමු. රට හොඳින් ඉදිරියට ගෙනියන්න, රජයේ දහමිය ලොයඩ දෙන්නට එතුමර බලශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. සහ අපේ රටේ මිනිස්සු බලන් ඉන්න පාර ඒකට ඒක තරම් හොඳ දෙයක් නෑ. ඔබ වැඩ කරන්න පටන් ගන්න. ලෝකයේ වුණ තරම් අපිට ඉඩ තියෙනවා. ඉතින් ඒ තුලින් අපිට විදේශයේදී මේක එන්න ගැනීම හැකියාව තියෙනවා. ගොඩක් කලදී ආණ්ඩුවක් කරන්න ඕනේ. අර බකට් දාන එකනේ කරන්නේ. ගොඩක් එයාලේ මූල්‍යමය ප්‍රතිපත්තිවල වැරදි වෙනවා අධ්‍යාපනය වගේම. ඉතින් මේවා වෙනස් කරගත්තොදී මම හිතන යහපත් ගමනක් කියන්න පුළුවන් වෙයි. චම්මත්ය දැන් අපි නැකත් ටික ගැන මුලින්ම කතා කරපු හින්දා වැඩසටහන අවසන් කරන්න යද්දිත් මට ආයෙත් එන්න හිතෙනවා. අලුත් අවුරුද්දේ මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? රටම එකම වෙලාවක එකම නැකතකදී එකට වැඩ ආරම්භ කරයි, එකට දෙමව්පියන් නමදී, එකට ආහාර අනුභව කරයි, ලිප ගිනි මොළවයි එකට. මේක මේ හරි අපූරු සනකෙලියක්නේ, හරි අපූරු හෙළේ මහා මංගල්‍යනේ, මේ සූර්ය මංගල්‍ය ඉර මූලික කරගෙන තමයි මේ සියලු දේවල් වෙන්න තියෙන්නේ. ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් සහ ඔබතුමාගේ මේ දේවස්ථානයේ පැත්තෙන් මේ සියලු දේවලුත් මං හිතන්නේ ග්‍රහ තාරකා මූලික කරගෙන තමයි ඔබතුමාලත් වැඩ කටයුතු කරන්නේ. මොන වගේ පණිවිඩයක්ද රටේ ලෝක ජනතාවට දෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ? ඔව් මේක ඇවිල්ලා විශේෂයෙන් අපේ සංස්කෘතිය. මේකට ඔබ ඇග්‍රී වුණා හෝ නොවුණා මේකට ගරහන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් අපි එකම වෙලාවක එකම දෙයක් එකම පැතුමකින් කරනකොට රටකට ගොඩක්ම ස්වයංපෝෂිත වෙනවා. සහ ගොඩක් වෙලාවට මිනිසුන්ට තියෙන ආකල්ප මේ වෙනසක් ඇති කරගන්න ඕනේ. තවත් කෙනෙකුට බැන බැන මේ මනුස්ස පැයක් කියන හරිම වටින දර්ශමත්ය. ගොඩක් වෙලාවට මේ ෆෝන් එකත් ඉච්ච බලයට අපි දන්නවා චීවරධාරින් කියලා අපිට කියත හැකි. ඉතින් කුණු හරප පවා කියන ඉතින් අපි දකිනවා මේවා. ඉතින් මේවා ගොඩක් වෙලාවට රට නොමගට යන ඉඩකඩ තියෙන්නේ. දේශපාලකයට අපිට බැනලා වැඩක් නැහැ. ඡන්දයක් එනවා, එතනදී එයාලා පත් කරගන්න පුළුවන්, අනවශ්‍ය නම් ගෙදර යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ එයාලගේ වැරදි අපිට පෙන්වලා දෙන්න මේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරලා. ඒ වගේම ඔබගේ දැනුම අනිත් අයට බෙදලා දෙන්න. ඔබ යම් දෙයක් දන්නවනම් ඔබට නොලෙජ්ජක් තියෙනවා, තව එකතු කරගන්න පුළුවන්. රැකී රක්ෂා නැති අය තියෙනවා.
තියෙනවා මෙයාල එකතු කරගෙන එක ගමනක් එකවගේ යන්න පුළුවන්. ඒසම මම හිතන තම තමන්ගේ තියෙන පඬිත මත එළියට දාන එක ඒක ඔබ හිතන්න හොඳ නැහැ. කවුරුන් වුණත් ඒක නියම මතේ වෙන්න බෑ. හරිද? ඒසම මේ සංස්කෘතික මංගල්‍යයත් එක්ක අලුත් අවුරුද්දේ මේ උදාවත් එක්ක අපේ ආකල්ප මේ වෙනසක් ඇති කරගත්තොත් මේ ග්‍රහය කොහොම වුණත් දැන් අපි දන්නවා අපේ ලංකා කේන්ද්‍රයේ කුම්භලග්නේ ඉතින් සෙනසුරු ඒ රාශියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මෙයා ඉන්නවනේ සෙනසුරු එකෙත් ඉන්නවා දෙය එක දෙක දොළහ කියන්න ඕන භාවයන් තුනටම මීන රාශියටත් මේෂ රාශියටත් ලග්න භාවයේ සෙනසුරු ඉන්න. ඉතින් ඔය වසර හතමාරක් මේක තියෙනවා 2020 මේක ලැබුවා 2027 වෙනකම්ම තියෙනවා. ඉතින් චුට්ටක් ග්‍රහචාරණුත් යම් යම් ගැටලු කාර්ය තත්ත්වයන් තියෙනවා. ඒ කෙසේ වෙතත් අපිට හිතුවතින් දෙයක් කරන්න පුළුවන්. දැනුම තියෙන්නේ කොතනද? දැනුම තියෙච්ච කෙනෙක් දර්ශමතේ මම තාම දැකලා නැහැ. දුප්පත් වෙලා ඉන්නවා. දැනුම තියෙන කෙනෙක්ව දුප්පත් වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේ දැන් වර්තමාන රාජනායකයාට පවා හොඳ දැනුමක් තියෙන කෙනෙක්. යා බොහෝ ඇසෝපීරෝ තැන් තින බෞසුත පුද්ගලෙක්. ඒ නිසා මෙයා පොඩක් වට ගන්න තමයි දැනුමයි එකතු කරන්න. ඒකට කලමනාකරණ එකතු වුණොත් අනිවාර්යෙන් රටම ගොඩ යනවා. අනිවාර්යෙන් රටම ගොඩ යන සුබ පණිවිඩයක් තමයි ඔන්න ලබන්න තිබෙන සුබ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබතුමා ලබා දුන්නේ. ඒත් එක්කම අලුත් අවුරුද්දේ පණිවිඩය මොකද්ද? දේවාලේ වැඩ කටයුතු ඉදිරියට සිද්ධ වෙනවද? ප්‍රශ්න ගැටලු තියෙන කට්ටියට එන්න පුළුවන්ද? මේ දවස්වල මම හිතන්නේ වැඩ කටයුතු අවුරුද්දේ ඉඳන් නවත්තලා තියෙන්නේ. කවද්ද දේවාලේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ? මේවා ගැන දැනුවත් කරමු නැත්නම් ওই ප්‍රශ්න ටික අපෙන් අහනවා ඊළඟට කට්ටිය කතා කරලා. රයිට්. දේවාලේ වැඩ කටයුතු කියන්නේ මම ඒකට එහෙම එලවල එහෙම කරන්නේ නැහැ. ඉතින් අර අපිට බාරගත්ත වැඩ තියෙන අපි ඒවත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. යන්ත්‍රපති වැඩ කටයුතු තමයි කරනවා. යන්ත්‍ර දානවා. බාරගත්ත ඒවා තියෙනවා. දැන් කීපයක් ඒ ටික දාලා ඉවරනවා. නැවත අලුතෙන් වැඩ අපි පටන් ගන්නවා. ගොඩක් ව්‍යාපාර වෙන ව්‍යාපාරයන් ඔය අධ්‍යාපන ලබන දරුවන්ගේ කටයුතු සාල් රෝගයන් මුල් කරලා. ඉතින් අපි කරනවා නිරන්තර මීඩියා වලින් එන්නේ නැත්තේ ඒකයි. අපිට තියෙන වැඩ කටයුතු අපි කරගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට තියව පවත්වගෙන යනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට එහෙම කළා දෙන්න පුළුවන්. දැන් හඳහනක් බලන්නේ එහෙම විශේෂයෙන්ම දැන් ඔබතුමා දන්නේ අතිශයකාර බහුලලා තියෙනවා. මගෙන් විශාල පිරිසක් මේ හඳහන් බලනවා. ඉතින් අපිට පුළුවන් සීමාවක් තියෙනවා. ඒ ප්‍රමාණයද කියලා මම වැඩ කරනවා. අපි කාට එන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. හොඳ ජ්‍යොතිරේ තියෙනවා. අපිට අතර ප්‍රවීණයෝ ඉන්නවා. ගිහිල්ලා ඔබේ ජන්පත්‍රය ඔබ පොඩ්ඩක් බලව ගන්න. ඔබට මොනවද කරන්න? මේකේ නෙගටිව් පැත්ත අමතක කරලා දාන්න. හරිද? නෙගටිව් පැත්ත ඔබට මම හිතන්නේ පොසිටිව් කරගන්න පුළුවන්. එයාලා බැහැයි කියනවා නම් හරි. බැහැනේ. එහෙනම් මම ඒතනට අවශ්‍ය වැඩ ටික කරන්නයි ඕනේ. හරිද? ඒත වැටෙන්නේ නැති වෙන නෙගටිව්ලා යන මොටිවේට් වෙන්නයි මේ හඳහන අපි භාවිතා කරන්න ඕනේ. හොඳ ජ්‍යොතිරේදීයකට හෝ වේදිනියකට කියලා පරීක්ෂා කරගෙන බල්ල කටයුතු කරන්න ඔබට වර්ධින ගන්න නැහැ කියලා මම විශ්වාස කරනවා. ඔබ අදහන්නා වූ ආගම මොන ආගමුණත් කමන්නේ. ඒ මම පෙර කිව්වාගේ නිරන්තර දැනුම එකතු කරන්න ඔබ නියැලෙන ශේෂ්ත්‍රී. තවත් දැනුම තියන අයව එකතු කරගන්න ඒ ඔබගේ ආයතනවල පුටුවලත් ඔළුගෙඩි තමයි වාඩි ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ අයත් එක්ක යන්න අනිවාර්යයෙන්ම ඔබ වැටෙන්නේ නැතුව සුරකේවි කියලා තමයි අපිට කියන් තියෙන්නේ. එහෙමනම් ඒ ධනාත්මක සිතුවිල්ලත් එක්ක පණිවිඩයත් එක්ක දවසේදී මේ අරගෙන ආව වැඩසටහනෙන් සමුගන්නවා. සමුගන්නට මත්තෙන් අලුත් අවුරුද්ද ලබනවා. තව පැය ගන්නකින් දින ගණනකින් ඔබතුමාට මොනවාගේ පණිවිඩයක්ද දෙන්න තියෙන අලුත් අවුරුද්ද වෙනුවෙන්? අලුත් අවුරුද්දේ මට ඉතින් කියන්න තියෙන්නේ නව වසරේ ආකල්පයේ වෙනස නැවතත් කියනවා. නිරන්තර දැනුම එකතු කරගන්න ඔබගේ අතේ තියෙන Android phone එක ගේම් ගහන්න YouTube එකට යනවා නම් ටෙල් නාට්‍ය බලන වෙලාවේ ඔබ බලන්න ඔබට ගිලිලා ගිය අවස්ථාව ලෝකය ඇතුලේ තියෙන්න පුළුවන්. ඒවත් අරගෙන මේ විශේෂ තරුණයන්ගෙන් අපි මේක ඉල්ලනවා. ඔබට පුළුවන් කරන්න. දැන් විශේෂයෙන් ජපානය වගේ රටවල් අපි සංචාරයෙන් කරන රටවලුත් තියෙනවානේ. ඉතින් අපි ඒවැදී දැක්ක දේවල් තියෙනවා. ඒගොල්ලෝ කූඹිය වගේ හරි එකමුතු වෙලා වැඩ කරනවා. ඉතින් තරුණයන්ට ඔන්න වැඩක් තියෙනවා. මේ නව වසර උදාවත් එක්ක අපි එකතු වෙලා වැඩ කරමු. ඔබගේ ප්‍රජාව ඔබට සම වයස ගැටෙන අයත් එක්ක අපිට දැන් වයස ගැටෙත් එක්ක ඇති කතාවලා පාර්ලිමේන්තු තියලා ඉන්නවා මහලු මඩමක් වගේ තන. ඉතින් අපිට එක්කමක් නැහැ. අපි අපේ විදිහට අපි යමු. නිරන්තරයෙන් තව තවත් අය එකතු කරගෙන එකට බැඳිලා ඉවරලා මේ ගමන යන්න පුළුවන් නම් මම හිතනවා ඉතාමත්ම ලස්සන ගමනක් අපේ රටේ යන්න පුළුවන්. නව වසර උදාව අපි හිතමු අපේ රට ගොඩ දාන්න කලින් අපි තනි තනි එක එක නැගුණන තින් මම හිතනවා රටම ගොඩ යාවි. ඔක්කොම අරගෙන එකට නැගිටින්න හදන්න එපා. තම තමන් තනියම නැගිටින්න ගියා නම් රටම ගොඩයි. ඒ පණිවිඩයත් එක්කම නම් අද දවසේදී අරගෙන ආව මේ වැඩසටහනෙන් දැනට සමු ගන්න අලුත් අවුරුද්දේ මුණගැහෙමු. මුණගැහිලා තවත් ජ්‍යොතිෂ්‍යමය වශයෙන් සහ ඔබේ ජීවිතේට වැදගත් වන කරුණු කාරණා රාශියක් අන්තර්ගත වැඩසටහනකින් මුණගැහිලා කතා බහ කරමු. බෙවින් ස්තුතිවන්තන ඔබතුමාට. අයිබුවන්. අයිබුවන්.